හැම දිනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවුරුදු 7ක විතර පුංචි දරුවෙක් තමන්ගේ තාත්තා වැඩ ඇරලා ගෙදරට ආපු ගමන් තාත්තා ළඟට ගිහිල්ලා හෙව්වා තාත්තේ ඔයා පැයකට ඩොලර් කීයක් හම්බ කරනවද කියලා. මේ තාත්තා අමුතු විදිහට පුතා දිහා බැලුවා. මේ දරුවට අදාළ නැති ප්‍රශ්නයක් නෙමෙයි අහන්නේ කියලා. කරබගෙන හිටියා. ටිකක් වෙලා ගිහිල්ලා අර දරුවා ඒ ප්‍රශ්නේ මාපහුව ඇහුවා. තාත්තා දොස් කීවා. ඔයාට අදාළ නැති දේවල් ප්‍රශ්න කරන්න එපා කියලා. තව ටිකක් වෙලා ගිහිල්ලා අර දරුවා ඒ ප්‍රශ්නේ මෑහුවා. තාත්තා ඔයා පැයකට ඩොලර් කීයක් හම්බ කරනවද කියලා. තාත්තා දැන් වැඩ කරලා ඇවිල්ලා වෙහෙස මාන්සිලා හිටියේ. ගුටියකුත් ගහලා කිව්වා ගිහිල්ලා තියෙන වැඩක් කරගන්න අදාළ නැති දේවල් හොයන්න එපා කියලා. කොහමරි තාත්තට ටික වෙලාවක් යනකොට අර වෙච්ච සිදුවීම් පිළිබඳ දුක හිතුණා. දරුවා අඬ අඬ ඇඳට වෙල නිදාගෙන ඉන්නවා. තාත්තා ගිහිල්ලා පොඩ්ඩක් කතා කළා ආදරයෙන් ඔළුව අත ගාලා. එතකොට මේ දරුවා තාත්තා දිහා හැරිලා අහනවා තාත්තේ අර ප්‍රශ්නේ මාපහුව අහනවා තාත්තේ ඔයා පැයකට ඩොලර් කීයක් හම්බ කරනවද කියලා. තාත්තා කල්පනා කර ඇයි මේ දරුවා මේ ප්‍රශ්නේ අහන්නේ මේ නැවත නැවතත් කියලා. ඊට පස්සේ හොඳයි පුතේ මම පැයකට ඩොලර් 30ක් හම්බ කරනවා කියලා මේ තාත්තා කිව්වා. හොඳයි එහෙනම් පුළුවන් ද තාත්තට ඩොලර් 15ක් මට ණයට දෙන්න කියලා මේ දරුවා ඇහුවා. තාත්තට දැනගන්න උනා මොකද මේ දරුවා කරන්න යන්නේ කියලා. තාත්තා මොකද කළේ? ආහෙනම් කියලා ඩොලර් 15ක් ගෙනල්ලා මේ පුතාට දුන්නා. පුතා එයාගේ කොට්ටේ යටින් තව ඩොලර් 15ක් හංගල තිබිලා එකත් අරගෙන දැන් ඩොලර් 15යි 15යි එකට තිබ්බට පස්සේ ඩොලර් 30යි. තාත්තේ මේ ඩොලර් 30 අරගෙන තාත්තට පුළුවන්ද එක පැයක් මගෙත් එක්ක සෙල්ලම් කරන්න කියලා. අපි දන්නවා ඊටාම කාර්යබහුල ජීවන රටාවක් තමයි අපි ගොඩාක් අයට තියෙන්නේ. හැබැයි විශේෂයෙන්ම ආදරය හොයන ආදරය බලාපොරොත්තු වෙන දෙමාපියන්ට සමීප වෙන්න උත්සාහ කරන දරුවන්ට ආදරයේ අහිමි වී යාම ඔවුන්ගේ අනාගත ජීවිතයේ උදෙසා ලොකු බලපෑමක් කරනවා. ඒ නිසා කොයිතරම් කාර්යබහුල ජීවිතයක් ගත කළත් දරුවන් එක්ක විනෝද වෙන්න සතුටු වෙන්න කාලය වෙන් කරගන්නට දරුවන් එක්ක ජීවත් වෙන්නට කාලය වෙන් කරගන්නට උත්සාහ කරනවා නම් ඔවුන්ගේ ජීවිතවල විශේෂයෙන් ඔවුන්ගේ අනාගත ජීවිතවල සාර්ථකත්වය සඳහා ඒ ලොකු උපකාරයක් වෙනවා කියන කාරණාව තේරුම් ගන්නට ඕනේ. මේ වගේ අරුත් බර කතාවකින් නැවතත් හමු වෙමු.